මොකද වෙලා තියෙන්නේ? බෑග් දැක්කද ඔයා? යාර පල්ලි හදන්න බාර අරගෙනනේ. හරිද? යාගේ සල්ලි වලින් ඒ පිටරේලා කියපන්කො ඒක අනිත් පැත්තට. මොකද්ද? ඊගලු කියලා එයා පල්ලි හදන්න බාරගත්තා. ඊට පස්සේ පල්ලියෙන් කතා කරලා කියලා එපා මේ ආණ්ඩුවෙන් හදනවා කියලා. ඔවුනේ නේද ඔයා? ඔව්ද ආණ්ඩුවෙන් හදන විදිහ මුලින්ම කිව්වනේ කාටවත් අද්දාන්නද ආණ්ඩුවෙන් හදනවා කියලා කිව්වා. ඇයි මෙයා හදන්නේ? ඒකනේ දැන් මෙයා ඒකනේ බොරුකොට මේ යටි. ඔව් යටිිතේ චේතනාව හරි නෑනේ අයියේ. ඔව් ඔව් හරිද? ඔව්. ඒක මේ බොරුවට මේ වෙලේ පබ්ලිසිටි එකක් ගන්න දෙගලුනේ. හරිද? ඒකයි මිනිහාගේ මට අල්ලන්න නැත්තේ ඒක නේ අර. අයියෝ වරු. මට ඒක දැක්ක ගමන්ම ඔයාව මතක් වුනේ. බොරුවට මෙන්ටල් වගේ නේද? මිනිහා මේ සයිකෝ වගේ නේද බබා? නැත්තා ඉතින් මේ හොද්දටම දන්නවා මුල් ලංකාවම දන්නවා මේ ඔව් ලංකාව දන්නවා ආණ්ඩුවෙන් හදනවා කියලා මේක. එයාගේ මුළු වියදම එයාගේ ගන්නවා කියලා එයා පබ්ලිසිටියක් අරගෙන මේ මේකේ අර ගොසිප් වලට ගෙවලා මිනිහා දාගෙන ටයිටල් එක. ඊට පස්සේ සාධකිනේ කවුරු කතා කරනවා? මෙයා ඒක එක්කම අයිඩියක් ඇවිල්ලා කියනවා මේ අර අතරනුණු ළමයි දිගට කරන්නම් කියලා. හැබැයි මිනිහා පිට වුණා බඩාවේ නිදි මේකෙන්. අයියෝ. ඊයතරේ කවුරු හරි අරක දැම්මුත් ඉවරයි. ආ මියා හන්දේ පිරීද කතා කරා. ආ කතා කරලා කිව්වා නංගි කෙල්ලව හොයලා දීපන් මේම කියලා. මං කිව්වා හරි කෙල්ලව දන්නවා මේ මේමයි කියලා. මට කියන මේ මට රංගු දෙන්න අයියත් කිව්වා හතර දෙනෙක් එකතු වෙලා මේක කරන්න කියලා. මං කිව්වා අයියා හතර දෙනෙක් එකතු වෙලා කරන්න කියන එක නම් නෑ නෑ ඔය දැන් ඔය ඔහොමක කියන්න මේ 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 මේකට කම්ප්ලේන් නැද්ද? දැම්මුත් කෙල්ලව හොයලා වැඩක් නෑ. ළමහා කාන්තාවක් ආරංචියට දාලා ඉවරයි. මං කිව්වා ඉවරයි නංජනයා කියන්නේ ඒකයි. මේ මිනිස්සු රෝද පුදුමක් උස්සා යනකොට මේ අර ගෑනුන්ට බල්ලබ්බු වෙන්න බෑ. දාගෙන හිටියා ඉතින් මේ රංජනයා කියන්නේ ඇත්ත. ඔයා කරපු දේවල් එකට අත්තරින් ඉවර. මං ඉතියාට පැහැදිලිව කියලා දුන්නා මං කී කෙනෙක්වත් කරන්න දේවල් නේ ඔයා කරන්නේ. මං කිව්වා හොඳ වෙලාවට මේ අතේ බෝම්බ ගෙවුවේ. ඔයාගේ ඕක යට ගියා. ඔයාගේ යනවා. දැන් ආයේ මේ කැමිලි දාපු ගමන් ආයේ උඩේ එනවා. ඔව් ඔව් මං කෝ ඔයා කතා කරන්න මොකද රංජන් අයියට මනුස්සකම තියෙනවනේ. යාගේ අතේ තියෙන්නේ. ඔව් නංගි මේ රංජන් අයියා මට ආදරෙයි. ඔයා ඉතින් මොකක් හරි කරන්න චේතනේ මාවත් දෙබ්බේ ගොඩ. අනේ නෑ මම වටවනේ මට වට කොට සල් දීවනේ. මම මේ වටෝනේ අර වාගේ හය වේර ගන්න. ඒක ඕනේ නෑ කියලා ඔකයි කටි කියවෙන්න ඕන. හය වේර ගන්න කියලා උගේ තුර නැති වෙයි. නෑ 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 ඌ බයි. ඌ කියනවා මට පාන්දර 6ට කෝල් කරනවා. අද හයිඩ කෝල් කර මොකද අර මේ මම මේ බෝම්බ ගහපු දවසේ මෝ හයිඩ කෝල් කරනවා. අයියෝ. එදත් මෝ කෝල් කරා ඊට ඒ බෝම්බ ගේ නම 11ට 12ට නේ මම හයා මාට කෝල් එකක් ආවා. අනේ රජල මොකද උනේ අරකට දැන් අරකොළු ඇයිද මේ ළමහ කාඩ් CID ඇයිද මං කිව්වා ඉතින් කිව්වොත් මල්ලි ඔයාවගේ දැන් පස්සේනේ බබා ආරංචි වෙන්නේ මෝ කරා හරි 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 කිව්වා. ඔයා හිතන්නේ අයියා මගෙන් තමයි ඇහුවේ ඔයාගෙන සම්පූර්ණ ඔයාට මේ වන්තරකම් දාණ්ඩාවේ නැද්ද? ඇත්තට නංගි මෙයා මේ නේද කියලා මං කිව්වා. ඉතින් මම බේරුව අයියා ඇත්තටම මාත් එක්ක ප්‍රොමිස් ඕවට ඇවිල්ලා නැහැ ওই මිනිස්සයා. දන්නවනේ මගේ කතා පිට. එදා අජිත් එක්ක කවුද ඔකේ කෙල්ලෝටි කවුද? බලා ජුලියා තමයි. ආ අට ඉන්න තිබ්බනේ අනේ. අනේ බබායි දවයි දා මට සිකියුරිටි කියන්නත් එපා කියලා කොට රෑ වෙලානේ. හැබැයි මට අරෝ මං ආ කවුද කි කැලට කෞෂලද? කෞෂලය රප්ුනේ නේ කෞෂි වයින් කරලා තියෙන්නේ දැන්. අයි කෞෂලද? අයයි තව ඍතු නෑ නෑ ඍතු කියලා කෙල්ලෙක් ඉන්නවා ශානි. හ්ම් අපේ කෙල්ල පහක් විතර හිටියා. අර කෞෂි මොකද්ද මං කල්ද ටූරිස් කියලා කියන්න දැන් නැතුව බෙට ටෙරරිස් කියන්නද ටූරිස් කියලා. මේ උමනාවෙන් මෙයා දයාගෙන දැන් සද්දයක්වත් නෑ නේ. එයා උමනාවෙන් මේ පබ්ලිසිටි ගන්න එයා කැටි. යාට මේ මේ වචනේ බැරුව යන හේතුවක් නෑ නේ බබා ඔක. නෑ නෑ යාට ඉංග්‍රීසි කිසිවක් දන්නේ නැහැ. මම වතාව ෆලෝ කරන්නේ. වාව තම රෝල් මොන කොහොමද දන්නේ ඔයා? මන්තන්නෝ දවඩ කියලා තියෙන මන්ද. වාව තම ෆලෝ කරලා තියෙතෝ බලාගින්ද පැත්තකින් බලාගින්ද. ඔව් ගෑනි තෝනේ මම වෙන්න. ඔව්. ඒ විල ගොඩාක් තැන් එක නා ගන්නවා ඉතින්. මේ මොකන්ද කියන්නේ දැන් ගස්ස නැත කියන්න අයියා. කවුද මොකද දැන් ඔයා අපි දෙන්නගේ වයිට් එක විනියා නේ විනියක් බාහි නෑ නෝ ඔබ මිනිහකට මඩේ නෑ නෝ. හා ඔව් මං කිව්වා රංජන අයියා මේක නවත්තන් ඉන්නේ. ඔයා කෙලින්ම කතා කරන්නේ නැහැ. යාට විතරයි මේක පුළුවන්. ඔව් ඔව් කට්ටිය ඔක්කොම යාගේ ඇතුලේ ඉන්නවා. වල තාම බඩු ටික තියෙනවනේ. ආ ඊව ඊව මේ ෆෝන් එකේ ලස්සනට තියෙනවා. ලස්සනට තියෙනවා. ඒව ටික අයින් කරලා තියෙනවා. අවු ආයි ලයිෆ් ටයිම් පාට් එකක් දාන්න බැරුණා අපිට නේද? මේ දෙ පුදුමයි වඩ කතා කරේ නෑ. පෙරේදත් මරු ගාතේ කතා කරා. නෑ නෑ කතා කරනවා. ඒක ගල මිනිහ අප්ඩේට් වෙනවා නේ අයියා. අර කතා දාන්න ඉඳියන් දෙපා.
හැබැයි වැඩේ මේකයි දැන්. ඇත්තටම මේකට දැම්මොත් කම්ප්ලේන් නෑ බබා, මිනිහව ගෙන්නනවනේ. ඒ ගෙන්නද්දි මේ එතකොට ඕක එලි වෙන්න ෆෝන් චෙක් කරලා මේවා කරලා එන කල් යනවනේ. ඒක ඒ කල් යනකම්ම මු වැරදිකාරයනේ සමාජයේ. ඒකනේ ඔයාලා ප්‍රශ්න තියෙන්නේ. ඔය වගේ දෙයකට ඇත්තද මු බඩු ගහනවා. ඔය මට මෙන්න ආවා අසහනකාරයෙක් කියලා එම් පිටින්ම ඇයි අයියේ එමුව. ඒ කියන්නේ කාර කාට තව කල්ලි වැඩි වෙලා නේද? කොහෙන්ද මට සල්ලි කල්ලි වැඩි. කොහෙන්ද සල්ලි? ඔව් කොහෙන්ද සල්ලි? හැබැයි මේ පොඩි බිස්නස් එක කරන්නේ අයියේ. මේක කොහෙන්ද බා කොහෙන්ද බා මේ රූම් බෝයි කෙනෙක් විලා හිටලා තියෙනවා අවුරුදු 30 දී. පිටුමු දැන් ඔයයි දැන් ඔයාට මොඩලින් වලින් මේ එතකොට ඇඩ්ස් වලින් බබා ෆිල්ම් වල රංගපාල හම්බෙන ගාණක් තියෙනවා ලක්ෂයක් එකහමාරක් දෙකක් වෙන්න පුළුවන්. ඒක ලක්ෂයක් දෙකක් එච්චරයි. එතකොට ඔයාට එක එක පාර ඔයා දැන් ඔයා අවුරුදු 25 පව වෙලා 35 වෙද්දි ඔයාට කෝටි ගණන් හෝටල් අයිති කාඩෙක් වෙලා වාහන ගොඩයි ඉතන් ගොඩ එහෙම තියෙන බෑ. මට හිතෙන්නේ මිනිහා වෙජිටේරියන්. හරිද? අරක්කු සිගරට් එකක්වත් බොන්නේ නැහැ. 100% ෂුවර් නිදානයක් කරා. අපි මේ ජෝලිය අපි කාම අපි හතල් එකේ ඉඳලා අපිට නිදා ගන්න ප්‍රියාන් මැනි රෑ ඉවර කල් නිකේ නෑ සංදි මාළු ප්‍රෑ ඉවර කල් නිකේ නෑ. ඒ කියන්නේ Facebook එකේම තමයි දුක් විඳ වෙන චන්දි මාළට නිඳ යන්න නැතුණාම මට කතා කරනවා මමයි වෙනුරයි අපි සිනමා බේස් සයිඩ් යනවා ගෝල් ෆේස් යනවා පාන්දර පාට හයිට ගෙදර ඉන්නේ කන්දි රෑ ඉවර කල් නිකේ නෑ ප්‍රියාන් අයියාගේ වැඩේ Facebook එකේ පැය 24ම. ඒක තමයි මේගොල්ලෝ පුළුවන් තරම් ওই පන්සල් වල දැන් ওই වැඩිපුර පන්සල් යන සත පහට විශ්වාස කරන්න බෑනේ. ඔවුනේ චන්දි මාළට ආගොල්ලෝ බුදු වෙලා නේ කතා කරන්නේ. උගේ වැඩේම බුදු වෙන්න පන්සල් ළඟ ආදු ළඟගෙන ඒ කියන්නේ මේගොල්ලන්ගේ අරවා කිව්වා වගේ හිත කෑ ගහනවා. අන්න හරි ඒ තියෙන්නේ සල්ලි වැඩි hina දැන් පෙරේද කතා කළාත් මට කියනවා නැන්දි ඉක්මනට සැලොන් එක දාගනින් මේ ණය එන්න හිර කරන් තියාගනින් දෙපා ඕව දිගට මට කතා කරනවා ඊළඟ චන්දිට තනි කර වියදම් කරන්නේ මමලු. ඒක මේ බොරුවට ඇයි බොරුවටයි තේරෙන්නේ නැද්ද? ඒ බොරුවට තේරෙන්නේ නැද්ද ඔය ෂේප් එකේ ඔවා වල්ලා ගන්න එන්නේ දැන්? මරුගාටයි කියන්නේ. හැබැයි අරකේ අය මේ මේ අර මේ 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 කෙල්ල ඉතින් අහිංසක කවුක අහිංසක කෙල්ලෙක් නෙමෙයිද ඔය කවු සුභා කියන කෙල්ල? නැද්ද? යාව යා ටච් එකේ තියාගන්න යාව. අර කෙල්ල මොන කෙල්ලද? මේ කුටු එකේ ඉන්න කෙල්ල. කියන්න එපා. කුටු එකේ ඉන්න කෙල්ලගේ අනිත්‍ය අනුභව තමයි මෙයා මෙයාට සෙට් කරලා දෙන්නේ සුභා. ඒක එන කන වගේ ඒ කෙල්ලව බඳින්න ඕනේ කියලා කිව්වේ. ඒකේ පිටිපස්සේ හිටරයි සෙක්ස් කරගන්නේ. හරිද? ඒක චින්තාවම. ඔව් බැක්සයිඩ් කරන්නේ. අපිට අල්ලා දෙන්නේ නැහැ නේද දැන් ඒකේ කොල්ලෙක් ඉන්නවා අහන්නකෝ එච්චදේ. ඊට කතා කර කර ලව් කර කර ඉඳලා මියා එකපාරට ඒ කෙල්ලට අවල ඩික්කිගේ ෆොටෝ එකක් මේ කෙල්ලගෙන ඔක්කේ මොන ආසනකාරයෙක්ද එකපාරට මෙහෙ මෙව්වනේ මට ඉපා වුණා මම කතාව නැවතුවා කිව්වා. මම කිව්වෙම ඔයා බය කරලානේ කතා කරපුව රෙකෝඩින් කියනවා කියලා. අපිටත් මේ ඒ බය වෙච්ච අත්තේ ඒ බය වෙච්ච අත්තේ මගේ තල්ලිත් මතක් කරනවා කියන්න බෑ කියලා. නෑ ඒ වාර අන්නන්නේ තද වෙනවමට අපි කියමු වෙන අන්න ෆැමිලි දාලා කියලා. ඒක මට කියනවා මේ නංගි ණය තියාගන්නවා උඹ ඉක්මනට සැලොන් එක දාලා මේ ඔය ණය ටික ගෙවපන්කො මගේ ඒ අපි කිව්ව කණාදි මොනේ ඇයි තාත්තා තුමා කියන්නේ අනේ මන් දන්නේ අන්න මේ කම්ප්ලেইন එක දාලා කියලා අරච්චි කිව්වම නංගි ඔය ණය පා කිසි දෙයක් මට එපා ඔයා තුට්ටක් මාව බේරලා දෙන්න බලන්න හරි හරි මම බේරන මම බේරන අනිවාර්යෙන් බේරන බොමට සපෝට් එකක් නැති කතාව වැඩි ෆිල්ම් එකකට කියලා එවන්න තමයි ෆිල්ම් එක ගිහින් ටෝක් කරලා ඔයා ටෝක් කරන්න මට හරි එක පාට කියන්න බැහැ නේ මුන්ට ඒක. ඒබයි මම ෆිල්ම් එකක් පටන් ගන්නවා යන්න. ඒබයි එහෙම කියන්නේ. ඕ මම බෝලේ බස්සලා. බෝලේ බස්සලා. එවන්න. සිනාය මර එවන්න ෆොටෝ ටික කියන්නේ. ෆොටෝ සිග දිනවද? ආ ඉන්න මිනිහ මේ ෆෝන් එකේ. ආ ඉන්න මගේ අනිත් එකේ ෆිල්ම් අනිත් එකෙන් දාන්න. මට WhatsApp එකෙන් දාන්න. දැන් අපිට ලොකු ඔපරේෂන් කීපයක් තියෙනවා ඉස්සරහට. ගොඩක් වැඩ තියෙනවා. එක එක කව බය කරන්න. එක එක කව අල්ලන්න. කෙල්ලෙක් ඉන්නවා ආන්ඩුවේ ජොබ් එක පුතු වෙනවා ලස්සන කෙල්ලෙක් ඉදී
හොඳයි එක්සයිට් කරන්න කියන්නේ. ඒවන්ට ඔව් වෙන සෙක්සි ඇඟක් තියෙන අද මාතක කී කී හිටියා. මං කියලා එවන්න මේ පැත්තට. කවුද නම? මේ ශානි ශානි කියලා. පුදුම ලස්සනයි කෙල්ල ඇඟට පස්සේ හරි ලස්සනයි. මම හම්බෙලා තියෙනවද? නෑ නෑ යාව දැකලවත් නෑ කවදාකවත්. ඉතින් එදා අපි අර මේ ශ්‍රී ලංකේට ගියේ වෙලේ හිටියද වයි මයි? එයා හිටියේ. එයා නෑ අයියේ එයා නෑ හිටියේ නෑ. කවුද කවුසි dance දාසේ බා කවුසි dance කෙනෙක් ඉන්නේ චන්නගේ මේ කවුද? ගයියා කිටි කෙල්ලේ. ආ ඒක බඳලා අහුණා අයියේ එයා හොඳ සල්ලිකාර කොල්ලෙක් බඳලා අහුණා. ආ එතද? ඒ මුස්ලිම් කොල්ලෙක්. මුස්ලිම් අරක තමයි බිස්නස් එක. මොකද්ද? කුඩුද? ඔව්. අම්මට මට ආරංචි ආවම. ඔව්. ෂුවර්ද? ඉන්නනේ. ඔව් ෂුවර් මම දන්නවා. පව් ඉතින්. ආ මම දැකලා තියෙනවා ඉතින් ඒ මුස්ලිම් සෙට් එක ඔක්කොම මං අඳුරනවානේ. ආව නිවුස් එක මේ මේකේ මුසම්මිල්ගේ පුතු ටික ගහනවා. එතකොට මේ රෞෆ් හකීම්ගේ මේ කවුද කවුද කබීර් හෂීම්ගේ පුතු ටික ගහනවා. මල්ලිලා ටික ගහනවා. කබීර් හෂීම්ගේ පුතා නම් මන් දන්නේ මුසම්මිල්ගේ පුතා නම් දන්නවා. ඌට කඩු වලට කරගන්න දෙයක් නෑ. ඌ පාටි කරන් එනකොට මැක්ඩොනල්ඩ් බෑග් එකක 5000 කොළ මිටි මිටි අරගෙන ඉන්න කියන්නකෝ. අයියෝ ඇත්තද? ඒ තරම් සල්ලි. ඉන්නවනේ අනේ මම අදාන දෙවියන් කල්ලා මම ඕවට ඇඩිටියුඩ් නැහැ නිකන් මාසෙට එක පාරක් මේ දෙකක් ගන්න ගන්න. ඒ තේ ගන්න තුවා ටික මේ මේ මේවා ගන්න. ඒ කියන්නේ වයිට් එකක් ස්කොච් ටිකක් බ්‍රෑන්ඩි ඒක කමන්නේ අර අරක බබා මේ එක්ස්ටසිවත් අර ස්ටෑම්ප් එකයි අයිස් එක ඒව කවදාකවත් පාවිච්චි කරලවත් නැහැ. දැක්කද හැක් වෙලා පෙලක්කුන් අර අර දැක්කද අර මේ ඒවා දැක්කම කියන්න පුළුවන් අයියේ. අර අර කෙල්ලගේ හැටි බබා කවුද අපේ කවුද? සුදාරගේ හැටි මොකදේ කවුද කැත බලන්න කොයියේ මිනිඔලුවක් වගේ වෙලානේ බබා ඇකිලිලානේ බබා ඉතින් බෑනේ ඕව නැතුව බෑ පිල්ස්ද චාලිද ක්ලබ් එකට එන්නේ ඕව පර්ස් හිතාගෙන කෑනේ මට සිටි ඒතකොට මමයි මේ ඕක නැතුව බෑ ඉස්සරේ තකු බහැලානේ සේරම ඔව් වන්න මූණ වටිකෙන් හොයන්න පුළුවන් අයියෝ ඔය ගෑනුන්ගේ ඕව ගන්න කිව්ව ජොලින් ටිකයි අර වාගේ මූණ රවුම් ලස්සනයිනේ මම අර කිස් කරන මේකෙත් තියෙන අරම රවුම් මට මොන ලස්සනද කියලා නේ ඔය පාවිච්චි කරන්නේ නෑනේ මොනවද අපි ටීනන ඔය සබ්ජෙක්ට් නෑ ආ මොන ටීනා 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 ටීනලා ඔය ඔය සෙට් එකට නෑ තුලක්ෂි ආ තුලක්ෂි නෑ එමු කොම බලන්නකො මූණවල් තුලක්ෂි කකු බහලා නේද ආ ඒ යන්නේ ඕක තමයි සබ්ජෙක්ට් එක ඔය සබ්ජෙක්ට් එක ගහන්නේ සෙට් එක ගහලා හොයන්න තුලක්ෂි දෙනවද බබා ඩීල් යනවා මං හිතන්නේ අයියෝ අක්ෂය වගේ බලිවැඩ කරන කැමති නෑ කවුරුත් ගෑණියෙක් දියුණු වෙනවට කාර් එකක් ගන්නවට කෙනෙක් වගේ කැමති නෑ අනේ මේකනේ අද ඒගොල්ලෝ පැවැත්මක් නැත්තේ මොන දේ ඒක ඒක හොරකම් අර අර හොරකම් සල්ලි ඒවා යාදුන්නේ නෑ නේද එකක්වත් යාදුන්නේ නෑ නේ සල්ලි නෑනේ හැබැයි ඒ කෝටි 14න් කෝටි 5ක 6ක රත්තරන් ගත්ත ගෑණි රත්තරන් අංගල තියෙනවා දැන් මේ රත්තරන් මගේ යාළුවෙක්ට දිදී මේ පෙටාවල රත්තරන් බිස්කට් ගෙන්නන මගේ යාළුවෙක් ඉන්නවා අය දිදී කුඩු ගහනවා තමයි ජීවත් වෙන්නේ ආ දිදී අරව ගහනවා තමයි ජීවත් වෙන්නේ සල්ලි නේ මේ තරුණ පරපු පාන අර වක්ෂතුලාදී කියන්නේ ඔච්චර ලස්සන කෙල්ලොද මේ නිකන් දැන් මිනි ඔලුවක් වගේ වෙලා නේ දෙවෙනි අක්ෂ වැඩිපුරම රක ගිහින් මූණ හැදුවා ඉන්ජෙක්ෂන් ඊනි කරලා දීත් හැදුවා දැන් නිකන් නිකන් ආටිෆිෂල් නිකන් රොබෝ කෙනෙක් වගේ නේ මම කැතයි ඔය චාලි පිල්ස් ද අර එක එක වස විස ඔක්කොම අක්ෂ ගන්නවා ඒක යෝ ප්‍රශ්නේ ඉන්ජිල වයින් එකක් බීලා කිල් එකේ ඉන්න බෑ අර කොමෝ අනකමෝනේ